සිග්නල් ස්ට්‍රෝන්ග් ටීත් දත් කුහරවලට එරෙහි දිවා රාත්‍රී රැකවරණය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා 1989 වසරේදී ආරක්ෂකංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගම්පොළ උළුපනේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේදී. එලෙස අත්අඩංගුවට පත් රෝහණ විජේවීර මහතාට සිදු වූයේ කුමක්ද යන සම්බන්ධයෙන් මෙතෙක් නිලතොරතුරක් නොමැති බව මෙම පෙත්සමේ සඳහන්. මම අවුරුද්දකට කලින් මරණ පරීක්ෂණයක් ඉල්ලුවා. නමුත් අපිට නිසි පිළිතුරක් මේ වෙනකන් ලැබුණේ නැහැ. පවුලක් වශයෙන් වෙච්ච සිද්ධිය පිළිබඳ සත්‍යය දැනගන්න අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඒකයි මම අද මෙතනට පැමිණියේ. මම ඒ ගැන කතා කරන්න ආසනේ. අපි ඒකට එක මොකක්වත් නැහැ සම්බන්ධයක්. මේ මම තනියෙන් මගේ දරුවොත් එක්ක පවුල වෙනුවෙන් කරගත්ත දෙයක්. මේ ඉල්ලීමට මෙච්චර කල් ගියේ. ඉතින් අපි හිටපු වාතාවරණයත් එක්ක අපිට ලැබිච්ච අවස්ථාව උඩ තමයි ඉතින් මම මේ කටයුතු අද කළේ. මෙම පෙත්සමෙන් නීතිපතිවරයා හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන කේච් විජේදාස, හිටපු ආරක්ෂක අමාත්‍යවරයෙකු වන රංජන් විජේරත්න, මේජර් ජෙනරල් ජානක පෙරේරා ඇතුළු 11 දෙනෙකු වගෝත්තරකරුවන් කර තිබෙනවා. ඔහුට මොකද වුනේ? ඔහු මිය ගියාද? නැත්නම් ඔහු ජීවමානව සිටිනවද? මොකද මිය ගියා නම් මරණ පරීක්ෂණයක් තියෙන්න ඕනේ. මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවලා තියෙන්න ඕනේ. මරණ පරීක්ෂණ වාර්තාවක් තියෙන්න ඕනේ. මේ කිසිම දෙයක් නැතුව අද ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක් තමයි මේ රෝහණ විජේවීරගේ මරණය සම්බන්ධයෙන් තියෙන්නේ. අත්අඩංගුවත් මේ රෝහණ විජේවීර සම්බන්ධයෙන් මොකද්ද වුනේ කියලා රජය පැහැදිලි උත්තරයක් දෙන්න ඕනේ.